ඇත්තටම මේ රට මේ අගාධයට ඇද වැටුනේ දේශපාලනඥයින් සේම ඉහළ පෙළේ නිලධාරිනුත් නිසයි. බොහෝ නිලධාරීන් හොරකමට උදව් වෙනවා. තනතුර රැකගන්න කටට එන ඕනම බොරුවක් කියනවා. ඉන්ධන ප්‍රශ්නය මේසා විශාල අර්බුදයක් තෙක් වර්ධනය වුණේම බොරුව නිසයි. ඉන්ධන අරගෙන එන නැවක් ඩොලර් නැතුව මහමූදේ දවස් 10-12 නතර කරගෙන ඉන්නවා. ඒ ඩොලර් නැතිව. අන්තිමට ඩොලර් 18,000ක් විතර එක දිනකට ප්‍රමාද ගාස්තුත් ගෙවලයි නැව ගොඩ බාන්න ගත්තේ. ඒ හැම අවස්ථාවකම ගාමිණී ලොකුගේ ඇමතිවරයා කිව්වේ ඇති වෙන්න ඉන්ධන තියෙනවා කියලා. නමුත් පාරවල් පුරා පෝලිම් තිබුණා. හිටපු ඇමති ගම්මන්පිල ඉන්ධන තියෙන දවස් ගාන ගැන ඇත්ත කිව්වා. නමුත් ඒ ගැන ගාමිණී ලොකුගේ ඇමතිවරයා කිව්ව කතාවත් හරි වැදගත්. ඔහු කිව්වේ ගම්මන්පිල ඇමතිවරයා ඉන්ධන නැති වෙන බව කිව්ව නිසා පෝලිම් ඇති වුණා කියලා. දැන් මොනවා හෝ කියන්න ගාමිණී ලොකුගේ ඇමතිවරයා මාධ්‍යට එනවා නම් අප ඇත්තටම දැක්කේ නැහැ. සමහර විට අවුරුදු කන්න රට ගිහින් ඇති. දැන් ඒ වෙනුවට වෙන ගොබෙල්ස් න්‍යාය භාවිත කරන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉදිරිපත් වෙලා. ඇති වෙන්න පිරුම් මහල්වලට ඉන්ධන තියෙනවලු. ජනතාව පෝලිම් හදාගෙනලු. හෙට අලුත් අවුරුද්ද. ජනතාවට අද පෝලිම් වල ඉන්න මොකද්ද තියෙන උවමනාව? සැතපුම් කරන් දිග පෝලිම් තියෙනවා. විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතවම පෝලිම් කීයක්ද? පිටපළාත්වල දිගු පෝලිම් පවතින බවයි වාර්තා වන්නේ. බොහෝ විට ජනතාව දැන් මාර්ග අවහිර කරමින් විරෝධතා දැක්වීම දක්වාම පැමිණ අවසන්. රත්නපුරේ ඉන්ධන හලක් ඉදිරිපිට අදහරි අපූරු සිද්ධියක් වාර්තා වුණා. සාමාන්‍යයෙන් උද්ඝෝෂණ වර්ජන ළඟ ජනතාවයි පොලිසියයි උණුසුම්බනයක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මෙතනදී වූයේ ඊට වෙනස් වැඩක්. ඉන්ධන අවසන් වුණා. නමුත් තවත් පිරිසක් පෝලිමේ හිටියා. ඉන්ධන ලැබුණේ නැහැ. අන්තිමට පොලිසියෙන් ආවා. තමන්ට තියෙන පෙට්‍රල් ලීටර් 400 ජනතාවට සුළු වශයෙන් හෝ බෙදා දෙන්න ඒ පොලිස් නිලධාරීන් ක්‍රියා කළා. ඊයේ රාත්‍රියේ පිරුම්හල් අසල පෝලිම් ත්‍රීරෝද රථත් විශාල සංඛ්‍යාවක් මේ පෝලිම්බල දක්නට ලැබුණා. ඒ කියන්නේ මේ අයගේ එදා වේල ඉවරයි කියලයි. මේ තමයි පෝලිම්බල ඉන්න ජනතාව කියන කතාව. මිනිස්සු ඉතින් හිතන්නේ පෙට්‍රල් ගෙනලා අපි බොනවා කියලා ලොකු කට්ටිය ඉතින් ඉන්නේ. අපි පෙට්‍රල් බොන්නේ නැහනේ. පෙට්‍රල් බොනවා නම් කවන්න. පෙට්‍රල් බොන්න ඕනේ ලොකුම බොන්න ඕනේ. මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. මිනිස්සු හරි අසරණයි. මේ පෝලිම් ඉන්නම තමයි ආවේ. යන්න විදියක් නැහැ. ගෙදර වැඩ තියෙනවා. ගෙදරට යන්න විදියක් නැහැ. තෙල් ටික ගහගන්න නේද? කල්පනා ඉදින් මොනා කරන්නද නේ? ගෙදර යන්නත් නැහැ. තෙලුත් නැහැ. මිනිස්සු පොලිමේ බලාගෙන ඉන්න පව මිනිස්සු අපිට ඇඳුමක් ඇඳලා පාරේ ඉඳෙන්නේ නැහැ නේද? අවුරුදු කණ්ඩ හිතනවද නැහැ? ලාබෙට කණ්ඩ පුළුවන් කිරිබත් තමයි ඉදින් දැන්. හැමදාම හරි කමනා කිරිබත් කකා ඉන්නවා ඉදින් වෙනවා කරන්නද? හැමදාම අවුරුදු වගේ තමයි එතකොට. අසාධාරණ මේ කරන්නේ මුන් හොරකම් කරලා හොරකම් කරලා දැන් අන්තිම නන්නත්තාරකම අපේ රටම. මෙහෙම ජීවිතේට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ විලා මේක අපේ අන්තිම කාලේ එතකොට මේ රටේ තියෙන දැන්ට තියෙන රටේ තත්ත්වෙත් එක්ක මේ විදිහට යන්න වෙනවා කොහොමත් තව අවුරුදු ගානක් යනවා මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න. මේ රට පුරා ඇති ගෑස් පෝලිම් ලිට්‍රෝ සභාපති තේෂාර නම් කිව්වේ අවුරුදු වෙනකොට හිඟේ ඉවරයි කියලයි. අවුරුදු හෙටයි. හිඟේ එහෙමමයි. තේෂාර ලට් නම් ඉතින් හැමදාමත් අවුරුදුනේ. Yeah, I'm going to get it.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.